serenie, a me tatte lakwasi sielu denam saha pitarata sitimin lankawa venuen hada gahena amme tatte sahodara sahodariya ape rata avurudu 74ak tisse hada gahemin illenawa me ratata arakshawa me rate bautika de araksha kara denna ape bhashawa araksha kara denna ape khanthawa araksha kara denna ape daruwan araksha kara denna me rata illenawa eka namuth ape rate naayakayinta eka wathahenne ne හැමදාමත් මේ රටේ කුඩා කුඩා කොටස් වෙනත් මිනිස්සුන්ගේ අත්වලට යන්නේ කිසිම වටිනාකමක් නැතුවයි. ඇයි මේ රටේ මිනිස්සුන්ට ඒ වගේ වටිනාකම නැති වෙලා තිබෙන්නේ? මං ඔබට කතා කරන්න ආවේ මේ සත්‍යග්‍රහය තුලින්. හද ගැහෙන්න ඔබේ හද රට වෙනුවෙන්. ඔබේ රට වෙනුවෙන් ගැහෙන්නේ නැති හද මං හිතන්නේ කවදාකවත් ඔබට පණ තියන හදවතක් හැටියට ජීවත් වෙන්න පුළුවන්. ඔබ කොහේ තැනක හිටියත් රට ආරක්ෂා කරන ජාතික ප්‍රතිපත්තිය මත එකතු විය යුතුයි. ජාතික ප්‍රතිපත්තියක් නැති රටක් ඩෙන්ටි කාඩ් එකක් නැති ජීවිතයක් වගේයි. හරියට ගෙයක් නැති පවුලක් වගේයි. බත්පතක් නැති ආහාරයක් නැති ජීවිතයක් වගේයි. වතුර උගුරක් නැති දවසක් වගේයි. ජාතික ප්‍රතිපත්තිය තමයි රටක් ගොඩනගා ගන්න පුළුවන් වෙච්ච කාරණය. ජාතික ප්‍රතිපත්තියෙන් තමයි සියලුම කණ්ඩායම් රට තුල සිටින ભેදයක් නැතුව එකට එකතු වෙලා වැඩ කරන්න පුළුවන් වෙච්ච තත්වයක් ගොඩනැගෙන්නේ. රටක සංවර්ධනේ ඇති වෙන්නේ රටක භූමිය ආරක්ෂාවෙන්. ඔබට දන්නේ නැතුව ඇති ලංකාව භූමි ප්‍රමාණයට වඩා මුහුදේ තිබෙන භූමි ප්‍රමාණය විශාලයි. ලංකාවේ භූමි ප්‍රමාණයට වඩා මුහුදේ භූමිය තිබෙනවා ලංකාවට අයිති 6 ගුණයක් වැඩියෙන්. අපේ රටේ ජනතාව තාම ඒක ප්‍රයෝජනීයට ගත්තේ නැහැ. අපේ රටේ සංවර්ධනය වෙනුවෙන් වැහි තිබෙන මහා නිධානයක අයිතිය මේ රටේ මිනිස්සුන්ට තිබෙනවා. ගස් කොළන් වල අයිතිය, මහ පොළවේ අයිතිය, අනේක විදි ලෝකයටම වසන් වී තිබෙන මහා ඇතා වැනි දර්ශනීය සත්තුන්ගේ අයිතිය, භාෂාවේ අයිතිය, ලේඛනයේ අයිතිය, ඉතාමත් ඥානාන්විත මිනිස්සු ජීවත් වන රටක්, වෙනත් මිනිසුන් දිගින් දිගටම දිගින් දිගටම අපේ රටේ ජනතාවව අන්තිම අසරණ තත්වයට පත් කරලා තිබෙනවා. මං ඔබෙන් ඉල්ලනවා, මං මේ මල් අරගෙන ආවේ මගේ මහ පොළවට පූජා කරන්නයි. මං මේ මල් අරගෙන ආවේ රට වෙනුවෙන් නැගිටින සියලුම ජනතාවට පූජා කරන්නයි. ඔවුන් තමයි පූජාවට පාත්‍ර විය යුතු මිනිස්සු මේ රටේ. හද ගැහෙන මිනිස්සු මේ රට වෙනුවෙන් මම ඇවිල්ලා කතා කරනවා ඔබට. ඔබ එකතු වන්න හෙට දිනයේ රට ආරක්ෂා කරන දන්වැල ගොඩනගන්න. මේ පවුර පොඩි පවුරක් අපි දැන් ගොඩනගලා තිබෙන. ඒත් රට වටේම සිටිනවා අද මේ තැනට එන්න බැරි වෙච්ච විශාල පිරිසක්. අපිත් එක්ක සිටගෙන සිටින අපේ ජීවිතය පරදුවට තියලා අපි ඔබත් එක්ක කතා කරන්න එන්නේ. අපි හැමෝම තමන්ට කරන්න පුළුවන් දේ කරන්න පටන් ගන්න, මේ රට ගොඩනගන්න. අපි වැටිලා නැහැ, අපිව වට්ටවලා තියෙන්නේ. වට්ටවලා තියෙන මිනිස්සුන්ට නැගිටින්න නම් බලයක් තමා තුලින්ම අවශ්‍ය කරනවා. ඒ බලය ගොඩනැගිය යුත්තේ තමා තුලින්මයි. කවුරුවක්වත් දෙන ආහාරයෙන් නෙවෙයි, තමා තුලම තිබෙන ශක්තිය, බලය, කතා කිරීමේ හැකියාව, ලිවීමේ හැකියාව ලෝකයේ සිටින අපේ ආදරණීය ශ්‍රී ලාංකික ප්‍රජාව, අපිත් සමග සිටින ජාත්‍යන්තර ප්‍රජාව, ලංකාවට ආදරය කරන රටවල්, ඒ රටවල් වල සිටින ජාත්‍යන්තර ප්‍රජාව අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අපත් සමග
අයට එක් වූ වාසේම ශ්‍රී ලංකා මනුසත් පක්ෂය මේ රටේ අනාගතය දකින අපේ තරුණයන්ගේ අනාගත සිහිනය ගෙනත් දෙන පක්ෂය බවට ළඟදීම අනිවාර්යෙන්ම ගොඩ නැගෙනවා සහ රට වෙනුවෙන් විශාල කාර්යයක් කරන්න රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් අපි වෙනුවෙන් නෙවෙයි දේශපාලකයා වෙනුවෙන් නෙවෙයි ඔවුන්ට ලැබිය යුතු වරප්‍රසාද වෙනුවෙන් නෙවෙයි රටේ මහ ජනතාව වෙන ඔබ වෙනුවෙන් ලාංකී ඔබ වෙනුවෙන් ඔබයි වටිනාකම මේ රටේ ඔබයි ශක්තිය ඔබයි හඬ ඔබයි හදගැස්ම ඔබයි ශ්‍රී ලංකාව ඔබයි මේ රටේ වගකීම නැගිටින්න වගකීම එක්ක මම කාන්තාවක් විදියට කියනවා මම එළියට ආවේ ඒක කියන්නයි ඔබ හැම තැනම නැගිටිය යුතුයි හැම තැනකම ඇති වෙන වෛරසය වගේ ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව කියන නැචනිය කියමින් නැගිටින්න 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 මම ඉන්න ඔබ සමග ගනුදෙනු කරන්න මම ඉන්න ඔබ වේතනට ගෙනියන්න රටේ භූමිය ආරක්ෂා කරන්න කිසි කෙනෙක්ට මේ භූමිය ගන්න ඉඩ දෙන්න බෑ කිසි කෙනෙක්ට මේ භූමිය වටිනාකම දෙකක් කරන්න බෑ රටේ වගකීම තමයි අපි සියලු දෙනාම සිංහල දෙමළ මුස්ලිම් ක්‍රිස්තියානි මේ සියල්ලම ශ්‍රී ලාංකිකයෝ ඔවුන්ගේ තමයි මේ රට රටේ අයිතිය ඔවුන්ගේ කිසි කෙනෙක්ට බෑ ඒක වෙනස් කරන්න ඔබට පුළුවන් නම් ඒක වෙනස් කරන්න කොයිම් ආකාරයකින් ඔබ උත්සාහ කරලා බලන්න රටේ අයිතිය රටේ මිනිස්සු මේ රටට ආදරය කරන මිනිස්සු මේ රටට පණ ගැහින මිනිස්සු මේ රට වෙනුවෙන් අඬන මිනිස්සු මේ රට වෙනුවෙන් කතා කරන මිනිස්සු මේ රට වෙනුවෙන් නිදි නොලබා රාත්‍රියේ මේ රට ආරක්ෂා කරන ත්‍රිවිධ හමුදාවේ මිනිස්සු පොලිසිය මිනිස්සු මේ රටේ ජීවත් වෙන ගුරුවරු ළමයින්ට උගන්වන ගුරුවරු පූජක පක්ෂය ස්වාමින් වහන්සේලා හාමුදුරුවන් වහන්සේලා මේ රටේ ඉන්න මෞලවි තුමන්ලා කුරක්කල් තුමන්ලා ඒ විතරක් නෙවෙයි පල්ලිය සිටින ෆාදර්ලා තුමන්ලා මේ සියලු දෙනාම රට ආරක්ෂා කරන පවුරු වලල්ලට එකතු විය යුතුයි ශ්‍රී ලංකා මනුසත් පක්ෂයක් බිහි කරේ ඒක සඳහායි වෙන කිසිම අර්ථයක් නැහැ රට ආරක්ෂා කරන ජනතාව ආරක්ෂා කරන සත්‍යග්‍රහයයි මේ ඇරඹුම සත්‍යග්‍රහය දිගින් දිගටම සිදුවෙනවා මේ ලෝකයේ සිටින සෑම කෙනෙක්ම දකින්නකන් අපේ රට අපිට ඕනේ අපේ රට අපි ආරක්ෂා කරගන්නවා අපි අද ආර්ථිකමය වශයෙන් සිටින්නේ අමාරු අඩවියකයි හැබැයි අපේ අමාරු අඩවිය බොහොම ඉක්මනින් නැති කරගෙන ඉහළට නගයා සිටිනවා ඉතාමත් හොඳ රටක් විදිහට අර පරණ නම අවුරුදු ගානක් තිස්සේ තුන්වන ලෝකයේ දියුණු වෙමින් තියෙන රට කියන එක අනිවාර්යෙන්ම අපි වෙනස් කරනවාමයි මේ රට දියුණු රටක් විශාල සාහිත්‍යයක් තිබෙන රටක් ලේඛකයෝ චිත්‍රකරුවෝ නාට්‍යකරුවෝ සාහිත්‍ය දරියෝ බෙර වාදන ශිල්පියෝ සියලු දෙනාම මේ රටේ සාහිත්‍යයට කර සේවය අනන්තයි මාටින් වික්‍රමසිංහ කෙනෙක් බිහි වෙන්නේ නැහැ එහෙමත් නැත්නම් සතිෂ් චන්ද්‍ර කෙනෙක් බිහි වෙන්නේ නැහැ මහාචාර්යවරු බිහි වෙන්නේ නැහැ කාලෝ ෆොන්සේකලා බිහි වෙන්නේ නැහැ මේ රටේ තිබෙන ඒ ශක්්‍යතාවය නිසා ඒ අධ්‍යාපන ශක්තිය නිසා මිනිසුන්ගේ තිබෙන බලගතුකම නිසා මේ රට මේ විදිහට තිබෙනවා මෙච්චර වැටිලා ආර්ථිකමය වශනොත් මම කියනවා අපේ රටට අපේ රට පිළිබඳව ස්වෛරීත්වයට කවුරු හරි තර්ජනය කරන්න වෙනත් තැන්වල ඉඳන් සිටිනවා නම් ඔවුන් දැනගත යුතුයි අපි මේ රට සත්‍යග්‍රහයකින් අපේ රට ආරක්ෂා කරනවා ගම් නියම් ගම් නගර කඩසාප්පු ගෙවල් දොරවල් පුංචි මිනිස්සු දුප්පත් මිනිස්සු සල්ලි තියෙන මිනිස්සු ධනවත් මිනිස්සු
ලංකාවේ සියලුම මිනිස්සු අනිවාර්යෙන් මේ මල් පෙන්නලා මං කියනවා ඔවුන් සියලු දෙනාම විශ්වාසයි රට වෙනුවෙන් එකතු වෙන හෙටත් සිටිනවා අපේ රට ආරක්ෂා කර ලංකාව දිනේවා ශ්‍රී ලංකාව දිනේවා ශ්‍රී ලංකාව දිනේවා ලංකාව දිනේවා තව දුරටත් චිරාත් කාලයක් මේ රට ස්වෛරීත්ව රාජ්‍යයක් විදිහට අපේ ජනතාවගේම රට විදිහට මේක දිනේවා ශ්‍රී ලංකා මනුසත් පක්ෂය ඔබත් සමග සිටිනවා ආරක්ෂා කරන්න අපේ අයිතිය අපේ භූමිය අපේ රට අපේ වස්තුව අපේ මහජනතාව අන්ත අසරණ දුප්පත් අද සිටින මහජනතාව අපි ඔවුන් වෙනුවෙන් සිටිනවා හැම විටම ඔබත් නැගී සිටින්න මේ කටයුත්ත ගමින් ගමට ගෙයින් ගෙට කටින් කට වචනයෙන් වචනය ගෙනියන්න අපේ රටේ වටිනාකම මතු උපදින පරපුරේ අයිතිය තමයි මේ රට වාසනාවන්ත රටක් ලස්සන සුන්දර රටක් සුලං හමන රටක් මුළු කාලෙම වහින රටක් මාළු සම්පත් සත්ව සම්පත් ආහාර සම්පත් ගස් කොළන් ආයුර්වේදය නැති දෙයක් නැති සුන්දර රටකයි අපි උපන්නේ මේක මොන තරම්නම් වාසනාවක්ද මට ලැබී තිබෙන ඔබට ලැබී තිබෙන වාසනාව තමයි මේ රටේ ඉපදීම ඔබ කොහේ හිටියත් ඔබ ලංකාවේ DNA එක නම් ඔබ කොහේ හිටියත් ඔබේ හද ගැහෙනවා රට වෙනුවෙන් ඔබ කතා කරන්න ඉස්සරහට ඇවිල්ලා ලංකාව කියන නම ශ්‍රී ලංකාව දිනේවා හැමදාමත් දිනේවා මාත් එක්ක මගේ තාත්තත් ඉන්නවාද ඇවිල්ලා මට ඒක ලොකු ගෞරවයක් තිබෙනවා මම මෙහෙම හැදුවේ මගේ තාත්තා අම්මා මම හිතනවා ඔබත් එහෙම දැනේවි අපේ රටේ තරම් දෙමව්පියොත් එක්ක අපි එකට සම්බන්ධ වෙලා පවුල් ගත කරන අපේ ජීවිත තිබෙන රටක් මොන තරම් සුන්දර රටක්ද බුද්ධාගමෙන් පෝෂණය වෙච්ච රටක් මොන තරම් සුන්දර රටක් අනිත් ආගම් සියලු දෙනාටම තමන්ගේ ආගම් හොඳින් කරගෙන යන්න තිබෙන බලය තිබෙන රටක් මොන තරම් සුන්දර රටක්ද කාන්තාවන්ට තිබෙන වාසනාව මොන තරම් සුන්දර රටක්ද කිසිම බලපෑමක් නැහැ අපේ රට වාසනාවන්ත රටක් පිට රටවල් වල අයට දැනේවා ඇසේවා ඔවුන්ගේ සවනට වැකේවා අපේ රටේ වටිනාකම ඔබ සියලු දෙනාටම ස්තුතියි උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක්දෙරණ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න වීඩියෝවට ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.